ජීවිතයට අභියෝගයක් ආ විට සෑම විටම සතුටින් හිටු මොහොතක් මතක් කරන්න. එවිට ඔබේ අභියෝගේ ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරා යා හැකි. ජීවිතේ සුන්දරම යුගයේ පාසල් ජීවිතේ. පාසලේ මිතුරන් සෑමදාම අපේ ජීවිතයට වටිනවා. අද දවසෙත් පාසල් මිතුරන් පිරිසක් එකට මුණ ගැහෙනවා. ඒ තමයි කොළොන්නාව බාලිකා විද්‍යාලයේ පාගමන. හොරාව පුරවට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඔබත් එක්කතුවනද ටොප් ලයිට් සමග. හැමෝම ගොඩක් සතුරෙන් ඉන්න වෙලාවක තමයි කතා කරන්න හදන්නේ. ගමන ගොඩක් සතුරෙන් ගිහිල්ලා ආපු කට්ටියක් කතා කරලා තවගේ නම කිව්ව. මම සරසි. කොච්චර දුර ඇවිද්දද? ගොඩක් දුර ඇවිද්දා. මොකද්ද මේ ගමන? අපේ ඉස්කෝලේ දෙවෙනි වැඩ සංවිධානය කරන අධිශය කණ්ඩායමෙන් සංවිධානය කරන වාකික. ආ කවුද? රන්දීප නිසත්. මොනවාද ජීවිතේ හීන දකි? අනාගතේ වෛද්‍යවරයක් වෙන්න ආයේ තව තව හීන ගොඩක් තියෙනවා. යල්ලමෙන් ගොඩක් කියලාට මේකප් ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා තමයි. ඉතින් කෙල්ලෝනේ. කෙල්ලන්ඩෝ ගොඩක් කියලාට මේකප් නැතුවද ලස්සන මේකප් දාලාද? දෙකම හොඳයි. ආ කවුද? ඉරේෂා කරුණාරත්න. සමහර දේවල් වලට වචන නැහැ කියලා කියනවනේ. ආදරේට වචන තියනවද නැද්ද? වචන වැඩි නිසා කියා ගන්න බෑ ඒ වගේ. ඒක හදවතේ තියා ගන්න එකද හොඳ? ඒව නැත්තම් කෙනෙක් දැක්කම පස්සේ ඇස් වලින් පිට කරන එකද? ඇස් වලින් පිට කරන එක. ඔය ඇස් වලට පුංචි කඳුලක් වැටලා ඇති. ඒ ආදරේ වෙනුවෙන්ද? ඒව නැත්තම් දාලා කියපු දුක වෙනුවෙන්ද? එහෙම නෑ. ඇත්තටම ඔය ඇස් වලට පුංචි කඳුලක් දැන්ටත් ඇවිල්ලා. ඇත්තට මේ ආදරේ වෙනුවෙන්ද? නෑ, ඉස්කෝලේ සතුට වෙනුවෙන්. ඒ රහස දැනගෙන කොච්චර කල්ද? ගොඩක්. ටීමේ යාළුවෝ කීයක් ඉන්නවද? හුඟක් ඉන්නවා. දිගට තිබ්බ කොණ්ඩේ ওই විදිහට කොටර කපල කොච්චර කල්ද? දැන් අවුරුදු දෙකමාරක් විතර ඇදී. Facebook එකේ ගොඩක් කලට single කියලා දාලා තියෙන. එහෙම නැත්නම් කොයි විදිහට දාලාද? Single. Single කියලා. ඇත්තට මේක ඇත්තටම හදවතට එකඟව දාපු දෙයක්. ඔව්. අයි පාරක් ඉස්කෝලේ යන්න ලැබුණොත් මොන පන්තියෙන්ද පටන් ගන්න? එක වසරේ ඉඳන්ම පටන් ගන්නවා 13 වසරට යනකම්. වා කවුද? මම ලක්රුවනි. ඉතින් අමතක කරන්නම් බැරි දවස් කීයක් විතර තියෙනවද? ගොඩක් තියෙනවා. අනිත් හැමෝම ගොඩක් කලට එක එක දේවල් වලට කැමැත්තක් දක්වනවා. ඔහත් ඒවයි කියන්නේ. ඔන්නෙ විතර ලස්සනට කරල් දෙකකට ගැට ගැහුවොත් ලස්සනයි කියලා කවුද කිව්වේ? නිකන් හිතුනේ. ඉතින් ෆැෂන් එකන දැන් තියෙන ඉතින් එනිසගේතුව. සුදු පරවිරනසේ පියාසලා පාසල නිමවි ඔවුන් කුමරියන් පෙලින් පෙලට ඈතමනේ ඈතමනේ. අතීතය සිහිනයක් පමණයිද? අපෝ නැහැ. නංගේ සැබෑ සුවද කොහෙද? තියනවා තියනවා. ආ කවුද? සඳරුවනි. සඳරුවනි ආද දවස ගොඩක් සුන්දර විදිහට ගත වෙනවා. මොකද්ද මේ ටීම් එක ඇතුලේ කරන් ට්‍රයි කරන්නේ? අපිට මුලින් උපරිමයෙන්ම කරනවා. ආ මොනවාද අද දවසේ බලාපොරොත්තු? ෆුල් ෆන් එකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එක 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 දේවල් වලට කැමතියි. ඔයා මොනවටද කැමති? මං ඉතින් කැමති වඩාත් දේවල් වලට කියන්න බෑ මෙතන. ආ කවුද? කවිෂා. ඔම ජීවිතේ හොඳයි. කැප් එකක් තියනවා, ලස්සන ටී-ෂර්ට් එකක් තියනවා, බැංගල්ස් තියනවා. මොනවාද මේ ගමනට තව සූදානම් කරලා තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. ආ කවුද? මිරුෂා. යාළමයි බය කළු වෙනවා කියලා. ඔවත් බය වෙන කෙනෙක් කළුයි කියලා. නෑ. සුදු කියලා කියනකට කැමති නැහැ. කළු කියලා කියනකට. සුදු. කොහමද ජීවිතේ? හොඳයි. ආ කවුද? සචිනි. ටීම් එක කොච්චර කාලයක් එකතු වෙලා තියෙනවද මේ ගමනට? දැන් ගොඩක් කල් ඉඳන් මේ එකතු වෙලා තියෙන්නේ. ආ කවුද? සෙව්වන්දි. සෙව්වන්දි වගේම ආගේ නමත් කිව්ව? විහංගා. ආ කවුද? පවිත්‍ර. පවිත්‍ර. කොහමද ජීවිතේ? හොඳින් ඉන්නවා. අද දවසේ ගන්න ෆොටෝස්, වීඩියෝස් කොහටද අප්ලෝඩ් කරන්නේ? FB එකට. පාස්වර්ඩ් එකක බොයෆ්‍රෙන්ඩ් ඉල්ලුවොත් දෙනවද නැත්ද? ටිකක් විතර බලන්න ඕනේ ඒක. No, that means I'll
වලගේ ඉස්කෝලේ මොකද්ද? කොළොන්නා බාලිකා විද්‍යාලය. ඉස්කෝලේ කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. වාගේ නමක් කිව්ව? ජීවනි. ජීවනි යාළුවෝ ගොඩක් ඉන්නවා. මොකද හිතන්නේ මේ යාළුවෝ ගැන? හරිම සතුටුයි අද ඔක්කොම අල්ලව දැක්කා. හරිම විනෝදයි. මීඩියම් ටී-ෂර්ට් එකක් අඳින්න තියෙනවනම් කොච්චර දේවල් කරනවද? ඒක තරම් සතුටක් තවත් නෑ මට ඉතින්. වා කවුද? මම ලෝෂි දිලන්. කොහමද අද දවස? හොඳයි සතුටුයි. නංගිලා අක්කලා අපේ බැජ් එකේ ආයේ ඔක්කොම අල්ලවෙන්න ඉතින් හරි සතුටුයි. ආ ඒ කාලේට යන්න ආසයිද? ආසයි ආසයි අනිවාර්යයෙන්ම. මොන පන්තියෙන්ද පටන් ගන්නවද? ඉස්ලාම පටන් ගන්නවද? නෑ නෑ 13 වසර තමයි හොඳ. අපේ A level බැජ් එක. වා කවුද? උදේශිකා. උදේශිකා ඉස්කෝලේට ආයි පාරක් ඇවිල්ලා ඉන්නේ. මොකද හිතන්නේ ඉස්කෝලේ ගැන? ඉස්කෝලේට ඉතින් ආපු එක ගැන සතුටුයි. ගිය අවුරුද්දේ තාම මම මේ බෑක් ටු ස්කූල් එකට. ඉතින් මාර සතුටු ඉස්කෝලට ආවා. වා කවුද? කනිෂ්කා සන්. වාගේ නමත් දිල්ෂානේ. මොකද හිතෙන්නේ අද දවස ගැන? සතුටුයි ගිය අවුරුද්දෙන් බැරි වුණා. මේ අවුරුද්ද කොහොම හරි ඉතින් ආවා. වා කවුද? මන් දිනු. කොළොන්නාව ටවුන් එකේ අමතක කරන්නම් බැරි තැන කොතනද? අපේ ඉස්කෝලේ තමයි ඉතින්. වා කවුද? නිමාෂා. වාගේ නමත්? මං උදාරි. එක එක දේවල් කරනවා ලස්සන වෙන්න. ඔයත් ලස්සන වෙන්න කැමති කෙනෙක්? අනිවාර්යයෙන්ම. වා කවුද? අචිනි නෝකා. වා කවුද? නදි. මේ යාළුකමට අවුරුදු කීයද? අවුරුදු 25ක් වගේ. වා කවුද? නාමලි. වාගේ නමත්? නෝකා. මදු. මදු. මොකද ඉතින්නේ අද දවසක? අද දවස ගැන හරි සතුටුයි. යාළු ඔක්කොම හම්බ වුණා. ඉතින් දවසේම ফুল ෆන් එකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වා කවුද? අපේක්ෂා. මොකද ID එක? මේ OG එක. රජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ ගෙවනවා වගේ ඉපදුනාට පස්සේ තාම මං හඬලා නැහැ. හැඬුවත් මට කිසිම දිනක කඳුළු වෙන්නේ නැහැ. ඒ කාලේ අර පර්ස් එකේ දාන් හිටපු ෆොටෝ එක අදත් තියෙනවද නැද්ද? තියෙනවා තියෙනවා. ආ කවුද? තිලක්ෂි. තිලක්ෂි ටීම් එකේ යාළුවෝ කොච්චරක් ඉන්නවද? 15ක් විතර ඉන්නවා. ආ කවුද? අචිනි. ආයි පාරක් සුදු ගවුමක් ඇඳලා කොණ්ඩේ දෙකට ගැට ගහලා ඉස්කෝලේ යන තැනන කොච්චර ආසයි? ගොඩක් ආසයි. ඉරිගාන පේපර් එකකටද කැමති ලියන පේපර් එකකට? ඉරිගාන එකට. ඉරිගාන පේපර් එකකට සාමාන්‍ය ඇඟිලි කීයක් විතර උස්සලා තියෙනවද? ගොඩක් උස්සලා තියෙනවා. ටාගට් එක මොකද අද දවස? අද නම් ගිය අවුරුද්ද සහභාගී වෙන්න බැරි වුණා. මේ නිසා ගොඩක් දුක් වුණා. දැන් මේ සැරේ මේ අවුරුද්දේ අපි සහභාගී වෙලා ඉස්කෝලේ වෙන යමක් මොන හරි කරන්න බලාපොරොත්තු වෙනවා. ආ කවුද? මල්ෂා. වෙලාවට වැඩ කරන්නේ ගෑල් ළමයිද පිරි ළමයිද? ගෑල් ළමයි. ඒ කාලේ විනාඩි 5ක් පරක්කුනොත් මොනවාද වෙන්නේ? බැනුම් අහන්න වෙනවා. එතකොට මේ මූණ ටිකක් වෙනස් කරගන්න ඕන නම් මොකක්ද තිබ්බ ලස්සනම වචනේ වගාව? සෝරි. ආ කවුද? අසංගේ. වාගේ නමත්? නිපුණි. නිෂානි. ආ කවුද? කෞශල්‍ය. ඉස්කෝලේ ලස්සනම කාලේ කොයි කාලේද? ඕලෙ කාලේ. ආ කවුද? දුෂා. දෙන්නගෙන් මම දැක්කුවා. මං දුෂානි පුතා විසඳු. ආ කවුද? අම්මානි. අම්මානි ටීම් එක ගැන මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. ආ කවුද? ප්‍රින්සි. ජීවිතේ ඉස්කෝලේ කාලේ දැකපු හීන අදත් තියනවද නැද්ද? හීන සුන්නලා තියෙන්නේ. ආ කවුද? නදීෂා. වාගේ නමත්? මදුක. උස්මේ සැමදා රැඳුනා සඳ නාරී ඔබ මා මෙවුනා වැස්සේ සිතුසේ තෙමුනා කිඳුරාවි මනසේ ඇඳුනා සඳ සායම් දීලා සදා ඊන ගානේ රැයෙහි පවා හැමෝටම ජීවිතේ හීනයක් තියෙනවා. ඒ හීනෙට යන කට්ටියක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙයාලත් එක්ක කතා කරන්න අපි වෙලාව වෙන් කරගත්තා. කතා කරොත් ආ කවුද? මං දමීෂා. ඔය ලස්සන හිනාව කොච්චර කාලයක් තිබ්බද මේ යාළුවොත් එක්ක? අවුරුදු 13ක්. හිනාව ලස්සනයි කියලා කවුරු කියලා තිනොත්? කියලා තිනවා ඉතින් ගොඩක් අය. කියන දේවල් වලට සමහරක් වෙලාවට හිතර කොච්චර සතුටක් දැනෙනවද? ගොඩක්. ඒ ගොඩක් කියනවත් එක්කම ෆොටෝ එකක් ගත්තොත් ඒ ෆොටෝ එක කී දෙනෙක්ද ලයික් කරනවට කැමතිද? ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම. ගොඩක්ලට හાર્ට්ස් වැඩිපුර එන එකද හොඳ? එහෙම නැත්නම් නිකන් ලයික් එකක් විතරක් එන එක? හાર્ට්ස් හොඳයි ලයික් එකත් හොඳයි. ඔයා කවුද? මෙත් මී අමන්. ඔයා කවුද? පවනි. ඔයාගේ නමත් කිව්ව? කාවින්දයා. කාවින්දයා කොහොම ජීවිතේ? ජීවිතේ සුන්දරයි. ජීවිතේ ලස්සනම කාලේ තමයි ගත වෙන්නේ. මොනවද කරන්න try කරන්න? ලොකු ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් දැන්නම් රිසල්ට් එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඔයා කවුද? ජයෝත්යා. කොච්චර ටියුට්ස් එහෙම නැත්නම් කොච්චර පොත්වල ලිව්වද? ගොඩාරියක් ලියලා තියෙනවා. මම කීයක් විතර පාඩම් කරාද? එහෙම වෙලාවක් නැහැ ඉතින් පුළුවන් තරම් වල පාඩම් කරනවා. පාඩම් කරපුව හැමදේම එකපාර ලියන්න පුළුවන්ද? එහෙම බෑ.
වාකවුද? සෙව්මිනේ. සෙව්මි කොහොමද ජීවිතේ? හොඳයි. ටීම් එකේ ඉන්න අහිංසම කෙනාද? එහෙම නැත්නම් ටිකක් දඟකාරම චරිතයක්ද? අහිංසකයි. අහිංසකයි කියන්නේ ගොඩක් වෙලාවට ඇස් වලින්ද? එහෙම නැත්නම් ඔය හදවතින්ද? හදවතින්. වාකවුද? හෂිනි. කියාත් මේ ප්‍රාර්ථනා කරපු යාළුව කට්ටියද මේ ඉන්නේ? අනිවාර්යයෙන්. මේ යාළුව කොච්චර වටිනවද ජීවිතේට? මගේ ජීවිතේ තරම්. දමිල මුස්ලිම් මේ හැමෝම ඉගෙන ගන්න පාසලක් තමයි අදස් අපි ඇවිල්ලානේ. අස්සලාම අලිකම්. වාලිකම්. කොහොමද ජීවිතේ? හොඳයි. මේ හැමෝම ඉන්න යාළුවෝ. මොකද ඉතින් මේ යාළුවොත් එක්ක ගත කරන කාලේ. හරිම සුන්දරයි. මේ ජීවිතේ විඳින්න තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. වා කවුද? මම තිල්නේ. වා කවුද? ඉෂානි. වාගේ නමත් කිව්ව? පාරමි. මෙතන යාළුවෝ ගොඩක් ඉන්නවා. මොනවාගේ දක්ෂතා තියෙන මේ කට්ටියට? යාළුවන්ට ගොඩක් දක්ෂතා තියෙනවා. ගොඩක් සමහරට සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්. ගොඩක් අය ඉන්නවා. වා කවුද? මම ප්‍රසාදි. ටීම් එක ගැන මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි සහයෝගයෙන් හැම වැඩක්ම කරනවා. ඒ ගැන සතුටුයි. වා කවුද? අදීෂා. ඉතින් හිර කරන් ඉන්න දේවල් කියනවද කවදා හරි හිතේම තියන් ඉන්නවද? කාට හරි කියන්න දෙව බලාපොරොත්තු වෙන්නේ. වයසත් එක්ක ගොඩක් දේවල් තීරණය කරන අනාගතේ වෙනුයි. කීනේ මොනවද? චාටර්ඩ් ගවුන්ඩන් කෙනෙක් වෙන එක. ඒ වගේ තැනකට යනවා නම් කොච්චර දේවල් තියේද? ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉතින් අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන දේවල්. හොඳට කරගත්තොත් ඉතින් හොඳ අනාගතයක් තියෙනවා. ඒ කියන්නේ account හදන්න කැමති කියන එක? ඔව්. ආදරේ කියන ගිනුම. එතකොට බොල් නැයි ගිනුමට බැර කරනවද හර කරනවද? ඉස්සරහට හර කරන්න බලාපොරොත්තු වෙනවා. වා කවුද? චමාෂා. කොහොමද වාගේ ජීවිතේ? හොඳයි. වා කවුද? ශාන්ති. වාගේ නම? මලිදී. චන්ෂේ. ඔෂාදී. අංජලික. චාපා. මල කවුද? කොලොන බල්ක වෙස්ටර්න් කැඩට් බෑන්. මොකද්ද මේ ටීම් එකේ තියෙන විශේෂත්වය? එකමුතුව සහයකින් ඉන්න හැමදාම එකට ටීම් එකේ ඉන්න හැමතිස්සෙම. ආ කවුද? කවීෂා. කවීෂා කොහොමද ජීවිතේ? හොඳයි. සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩ කීයක් විතර වාදනය කරන්න පුළුවන්ද? දෙකක් විතර. හරි, වාගේ නම කිව්වද? ලසාරි. වා කවුද? කිලිනි. වාගේ නම? සිතමි. කොහොම ජීවිතේ? හොඳයි. මොකද හිතේනේ අද දවස ගැන? අද දවස ඇත්තටම හොඳයි. මම කලිනුත් ඉන්නලා දිනා වර්ක් එකට. වා කවුද? මින්සන්දි. වාගේ නම කිව්ව? සංජුල. වා කවුද? ජනන. කවිෂ්. වා කවුද? මුවාසා. මොකද හිතේනේ මේ වගේ කණ්ඩායමක් ඇතුළට එන්න ලැබීම ගැන, ඔයාලට ඔයාලගේ දක්ෂතා එළියට යන්න හැකියාව ලැබීම ගැන? හරි සතුටුයි. මොනවාද ඔයාලගේ ඉස්කෝලේ තියෙන පාටවල්? ගොඩක් පාටවල් තියෙනවා. නිලුයි, නිල් විතර. වා කවුද? චලනි. චලනි මොනවාගේ දේවල් වලට දක්ෂ කෙනෙක්ද? මියුසික් පුළුවන්, ඩාන්සින් එච්චරම බෑ, චිත්‍ර අඳින්න පුළුවන්, රාම පුළුවන්. වා කවුද? මදීහා. මදීහා. සංගීතයට මොක එකතු වෙන හේතුවයි? මම ටිකක් කැමති සංගීතයට. වා කවුද? කාවින්දියා. වාගේ නමත් කිව්වොත්?
විශ්මි. ආ කවුද? හන්සි. හන්සි. යාළුවෝගේ අතර රහස් කොච්චර විතර දන්නවද? ගොඩක් දන්න. කියනවද? නැත්නම් හිතේ තියන් ඉන්නවද? හිතේ තියන් ඉන්න. තව ටීම් එකක් ඉන්නවා බලාගෙන කතා කරන්න. ඔයා කවුද? පියුමි. දෙදෙනු. චේතනි. චේතනි. මොකක්ද ඔයාලට තියෙන රාජකාරී ටීම් එක ඇතුලේ? මගේ බේස් ඩ්‍රම් එක ගහලා බෑන්ඩ් එකට උඩරිම සේවයක් කරන්න පුළුවන්. දඟකාර ගෑල් ළමයි කට්ටියක් තියෙන. එහෙම නැත්නම් අහිංසක ගෑල් ළමයි කට්ටිය. දඟයි. ඒ දඟ ඇස්ද? ඒ ඔය හදවත්? දෙකම. ඔයා කවුද? විශ්මි. ඔයාගේ නමත් කිව්ව? පවනි. පවනි. මොකද හිතන්නේ අද දවසේ කොච්චර සතුටෙන් ගත කරනවද? එහෙම නැත්නම් ඉස්කෝලෙන් එළියට යන්නේ? ගොඩක් සතුටුයි. කැම්ප් ජීතේ කොහමද? හොඳයි. අපි ගමන අතරතුරේදී ඉන්නේ. ඉතින් මේ කට්ටියත් එක්ක ඉස්සරහට යන ගමන් කතා කරන්න ඕනේ. කතා කරමු. ආගේ නම කිව්වොත්? මම ශෂිකා. ශෂිකා කොහොමද ජීවිතේ? සුන්දරයි. ගොඩක් කලකට ඉස්කෝලේ කාලේ බස් එකේ දාවේ එහෙම නැත්නම් තාත්තා ගෙනල්ලා දැම්මද? කොහොමද ගමන? බස් එකේ දුන්න සල්ලි වලින් කාලා පයින් ගියා අපි කට්ටිය. ආ කවුද? දේදුණු. ඇත්තටම එක ලියුමක් හම්බුනොත් කී දෙනෙක් කියවනවද අන්තිමට ලියුම? අන්තිම කියවනවා. ඇත්තටම මේකට උත්තරයක් ලියනවා නම් උත්තරේ කොච්චර ලියනවද? 46ම ලියනවා. කොච්චර ආඩම්බරයිද ඒ කාලේ ගැන? ගොඩක්ම සොඳයි. සුන්දර අතීතයක් තිබ්බේ. ආ කවුද? සඳුනිකා. කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවා. නා කොහොමද ජීවිතේ? සුන්දරයි. වැඩිපුර ඉගෙන ගත්තේ ඒක එකතු කරන්නද අඩු කරන්නද බෙදන්නද වැඩි කරන්න? ඔක්කොම ඉගෙන ගත්තා. කොහොමද ටීම් එක? ගොඩාක් හොඳයි. දා වගේම අදටත් අවුරුදු 21කට පස්සේ අප කාර්යත එකතු වුණා. යාළුවෝ ඉන්න අවුරුදු කීයක යාළුවද? මොකද බැජ් එක ඔයාලගේ? අපේ 94 බැජ් එක, 1994 ඕ ලෙවල් බැජ් එක. යාළුවෝ අපි 5 දෙනෙක් ඉන්න අපේ ගෲප් එකේ. ඊට අමතරව අනිත් ඔක්කොම අපේ යාළුවෝ. ඔයා කවුද? මං යසන්ති. මේ විදිහට ඉන්න යන එකද හොඳ ඩාන්ස් කරන එකද? එහෙම නැත්නම් සින්දු කියන එකද? කොහොම හොඳයි. ඔයා කවුද? රුවිනි. ගමන කොයි වගේද? හොඳයි. ටිකක් දුර යන්න තියෙනවා. කිලෝමීටර් කීයක් විතර යනවා? ඉවර වෙනකන් යනවා. ඔයා කවුද? ඉන්දුනී. ඔයාගේ නමත් කිව්ව? අචිනි. අචිනි. ටීමේ කී දෙනෙක් විතර ඉන්නවද? අපේ ඉන්නවා ගොඩක් ඉන්නවා කට්ටිය. ඔයා කවුද? උදේනි. ඔයාගේ නමත් කිව්ව? මම ඉනෝෂිකා. ඔයාගේ නමත්? නාම්බලි. නදීකා. ඒ කාලේ දහසක් වනමල් මැද්ද එකමල ප්‍රාර්ථනා කරාද නැද්ද? ඒක පොඩ්ඩක් අපහසුයි කියන්න. මොකද මේ මල් ගොඩක් තිබ්බා. කොහොම ජීවිතේ? හොඳයි. ඔයාගේ නමත් කිව්ව? අචල. ඔයා කවුද? වත්සල. ටීම් එක ගැන මොකද හිතන්නේ? ගොඩක් හොඳයි. ගමනේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ දුලිකා 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 දුලිකා. කියන්න කවගේ නම? සමිතා. වෝකියක් කියන්නේ ගොඩක් කට්ටිය එකතු වෙන දවසක්නේ. අවුරුදු කීයකට පස්සේ මේ ගමන යන්නේ? අවුරුදු මම හිතන්නේ 10කට පස්සේ වගේ. ආ කවුද? මන් දිනු. දවසින් දවස අපි ඉස්සරහට යන ජීවිතේ මොනවාද අතීතේ එකතු කරගත්තේ? අතේ ඉතින් ගොඩක් හොඳ යාළුවෝ හිටියා. අද කට්ටිය ඔක්කොම එකට වෙලා ඉන්නව එකට. ඉතින් හරි සතුට දවසක් අද අපිට. අතීතේ කියන්නේ ගිහිල්ලා නැවතිලා ඉන්න හොඳ තැනක්ද නැති තැනක්ද? සමහර වෙලාවට හොඳයි. ඔයාට තියෙන සමහර දේවල් මතකයන් අතීතේ ගිහිල්ලා නැවතින හොඳ තැනක් විදියට නැති තැනක් විදියට. හොඳ තැනක් විදියට. ඔයා කවුද? මම ආදවි. කොහමද අද දවස? ගොඩක් හොඳයි. ඔයා කවුද? නිර්මාණි. කොහමද ජීවිතේ? හොඳයි. ටිකක් තනියම ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් හැමෝමත් එක්ක ඉන්න කෙනෙක්ද? තනියම ඉන්න අකමැති කෙනෙක්. ඔයා කවුද? නිලූකා. කැලමයිද මුරණ්ඩුයි කියන්නේ නැත්තද? වෙලාවකට. ඒ කියන්නේ ආගේ මුරණ්ඩු කාලේ ගිහිල්ලාද? එහෙම නැත්නම් මුරණ්ඩු කාලේ තාම තියෙනවද? එහෙනම් නම් ගිහිල්ලා. ආ කවුද? සඳුනි. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. ඔයාගේ නමත් කිව්ව? තිලිනි. ඔයා කවුද? චුලානි. යාළුවෝ හැමෝගෙම නම්බර්ස් තියෙනවද? එහෙම නැත්නම් එක දවසකදී හම්බ වෙනවද කොහොමද? නෑ, ගොඩක් අයගේ නම්බර්ස් තියෙනවා, ගොඩක් කන්ටැක්ට්ස් තියෙනවා. ආන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්ෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් අනි අනිකට උඹ යනකොට උඹ යනකොට පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන්
පහල උඹේ පෙනු දැක්කම හින හුණාලුම ලාඩම් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තර උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් නඩනවා I'll have to leave No, that means I'll have to leave Lately, I've been thinking I want you to be happier I want you to be happier අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේකෙන් පස්සේ ආලුවත් එක්ක කතා කරන රේඩියෝ ලයිනේ අපි කතා බඩංගම වාගේ නම කිව්වොත් මං ගයත්‍රි ගයත්‍රි කොහොමද ටීම් එකේ මේ යාළුවෝ නියමයි යාළුවෝ ගොඩක් ඉන්නවා අවුරුදු කීයක යාළුවෝ අවුරුදු 20 ගානකට ඉස්සෙල් පස්සේ හම්බුනේ මට 90 95 බැච් එක තමයි මේ ඉන්නේ වාගේ නමත් කිව්වොත් දීප්ති පෙරේරා තාමත් කෙල්ල වගේද ඇත්තටම ඔව් මොකද හිතන්නේ මේ යාළුවොත් එක්ක ගත කරන මේ දවස් ගන්න ටුයි හරිම සතුටුයි ඔය හිතන්නේ 64 මායම් කියලා දෙයක් තියනවද නැද්ද ඇති ඇති නැති වෙන්න බෑනේ ඒ කියන්නේ ඒ කාලේද වැඩිපුර තියෙන්නේ දැන්ද ඒ කාලේනේ. ආ කවුද? දීපිකා. මොනවාද අද දවසේ පාසල වෙනුවෙන් කරන්නේ? අපි මේ ඔක්කොම ඉතින් අපේ යාළුවෝ ටික එකතු වෙලා සතුටින් මේ පාසල වෙනුවෙන් අපි ඉතින් එකතු වුණා. හරි සතුටින් විනෝදෙන් යනවා අපි කට්ටිය. ඔයා කවුද? සුබෝදා. මොනවාද යාළුවෝ කට්ටිය කියන්නේ අද දවසේ ගැන? හරිම සොඳුරුයි. ටිකක් කෙට්ටු වෙලාද යාළුවෝ ටිකක් මහත්ලා. අපේ සෙට් එක නම් ඒ වගේමයි ඉස්සර වගේමයි. කොච්චර කාලෙකින්ද ඉස්කෝලේට ආවේ? දැන් නම් හැබැයි බෑක් ටු ස්කූල් උතාවා. ඒ වුණාට අවුරුදු 15ක් 20ක් විතර වගේ. සුදුගාම කණින් ආසයිදයි. ගිය අවුරුද්දෙන්ද? මා කවුද? මං අංජු. අංජු කිව්වන් පස්සේ හැමෝම දන්නවා DJ name එකත් එක්ක කිව්වොත්. DJ අංජු සමනල පාලමේ අංජු. ඉස්කෝලේ ගොඩක් යාළුවෝ ඉන්නවා. කොච්චර ආඩම්බරයිද පාසල වෙනුවෙන් එකතු වෙන්න ලැබීම. ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයි මගේ ඉස්කෝලේ ජාත්‍යන්තරයටත් ගියා මේ අවස්ථාවේ බොහොම ස්තුතියි හිරු යාළුවෝ දෙන්නගේ නම් දෙකියු මං දේදුණු පවිත්‍ර මේ යාළුකමට අවුරුදු කීයද අවුරුදු දැන් 30කට වැඩි වගේනේ ඉස්කෝලේ අමතකම කරන්න බැරි තැන කොතනද අපේ පන්ති කාමරේ. වා කවුද? මං සුරංගා. පන්තියේ ජීවිතේ සුන්දරයි. ගොඩක් සුන්දරයි. වා කවුද? මම අත්සලා. ඒ කාලේ දඟකාරම චරිත කවුද හිටියේ? දඟකාරම චරිත පවිත්‍රා. දුනිල් ගගුලල් පියුමින් සරසු ලොව ලස්සන මෞලංකා. මුතුලල් සයුරේ දේන මාන දීපයයි. මගේ මව් නාවත් එක තව කොච්චර වෙලාවක් කරන් දෙන්න පුළුවන්? ඉන්න දවසම. ඔයා කවුද? මං උමාලි. ශමිලා. ඒ දවස්වල තාමත් කොළොන්නාව ඒ විදිහෙමද ඊට වඩා පරණ වෙලාද අලුත් වෙලාද? අලුත් වෙලා. ඒ කොළොන්නාව අලුත් වෙච්ච තැංගොල කොච්චර මතකයන් තියෙනවද? ගොඩාක් තියෙනවා. ඒ දවස්වල සාමාන්‍යයෙන් හෝල් දෙකක් විතර යන්න තියෙන ගමන ඇයි හෝල් 10ක් විතර ගිහිල්ලා බහින්? ආසාවට. ටීම් එක ගැන කතා කරමු. හරිම ජොලි. ඉතින් අපි කොහොමත් නිතරම හම්බ වෙනවා. ඒත් අද දවස ඊට වඩා ලොකු සතුටක් අපිට දැනෙනවා. හරිම මේ සතුටුයි. ඔයාගේ නමත් කිව්ව? තරංගා, සුසීමා, සුරේක, පියුමි. යාළුවෝ හතර දෙනාගේ මතකයන් කොච්චර තියෙනවද? ඇත්තට මේ ඔක්කොම මගේ නංගිලා. මම තමයි වැඩිමල් මේකේනා. හැබැයි වයස කියන්න බෑ. කොහොමද ජීවිතේ? ජීවිතේ සුන්දරයි. මොනවද ඉස්සරහට කරන්න try කරන්නේ? ඉස්සරහට ඉතින් මේ වගේම හොඳ සන්තෝෂෙන් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු. යාළුවොත් එක්ක. සල්ලි පොකුරු මෙල්ලෙ අවුරු සිරින විල්ලේ බඹරෝ රැඟුම් පාන පුංචි රටක පුංචි අපිට සිහින සැබෑ වෙන්න වරම් ඕන සතුටු කඳුළු වැස්ස මතු මුතු කුඩ එලන්න අපිට ඕන හිතේ සවිය කටේ විගිය
අපිට ඇතිම එක මහිරිය වීලා මුහුදුවත්ති රලරල්ලි පොරපදල්ලා අපියාවා නාගවිමන් මකරකටි රිංගලා අපියාවා. I'll have to leave. No, that means I'll have to leave. Lately, I've been thinking, I want you to be happier. I want you to be happier. අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා. ගමන අතරතුරේ තමයි ටීම් එකක් එක්ක කතා කරන්නේ. කතා කරොත් ඔයාගේ නම කිව්ව? මම සරණි අමරසිංහ. මොකද්ද මේ ලෙවල් බැජ් එක? අපි 2004. කෙනවල වයසයි කියනකද? අයියෝ නෑ නෑ. එහෙම නෑ. කියන්නේ 2004 ටීම් එක ටිකක් තරුණයිද? එහෙම නැත්නම් ටිකක් වයසයිද? අපි හැමදාම තරුණයි. කොහොම ජීවිතේ? අනේ ෂෝක් අනේ. මං ගිය පාර ආවෙත් නෑ. ඉතින් මේ පාර එන්න හිතුණා. යාළුවකු එන්න කියලා. ආවා ඉතින්. කියන්නේ දැන් යන්න හිතෙන්නේ නෑ ගෙදර. මොකද හිතෙන්නේ අද දවසේ? හොඳයි සතුටුයි. ආ කවුද? තිලක්ෂි. හොඳට තිබ්බ කොණ්ඩේ ඇයි ස්ට්‍රේට් කරේ? හොඳයි නේ මේ විදියට. ආ කවුද? කුමාරි. වාගෙනම ඉමාෂ්. මොනවාද අද දවසේ කරන්නේ? අද පයින් යනවා ඉතින් ඇවිදගෙන. ඇවිද්ද බය? දහස් වටි. එහෙම කියලා ගොඩක් කලාවට අද දවසේ එක තැනක නවතිනවාද ඉස්සරහටම යනවාද? ඉස්සරහටම යනවා. දහසක් වනමල් මැද්ද එක මලක් ප්‍රාර්ථනා කරලා කවුරු කෙනෙක් එදුන ප්‍රාර්ථනා ඉටු කරාද නැද්ද? ඉටු කළා ති. ආ කවුද? මෙලානේ. කොහොම ජීවිතේ? හොඳයි සුන්දරයි. ආ කවුද? ගගණි. අද ගත්ත දේවල් යාළුවොත් එක්ක කතා කරන දේවල් කොච්චර වටිනවද? ජීවිතේ පුරාටම. ආ කවුද? සුමුදු. වාගෙනමත්? දිලෝක. කොච්චර දුර ඇවිද්දද? තාම කිලෝමීටර් 2-3ක් විතරයි. මොකද හිතෙන්නේ අද ගමන ගැන? ගොඩක් සන්තෝෂ. ආ කවුද? තිලිනි. වාගෙනමත්? අපේක්ෂා. සුලංගීලේලේනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ. පාසලේ හැමදෙනාම එකතු වෙලා පාසලේ හැමෝම සතුටින් තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි ඕගනයිසින් ටීම් එක. අපි යාළුවත් එක්ක කතා කරන්න ඕනේ. අපි කතාව පටන් ගමු. ආගේ නමත් කිව්ව? මම හිරේෂා. හිරේෂා, මොකද්ද මේ කණ්ඩායම? අපේ මේ දෙවනි වරට අපේ මේ ඕගනයිසේෂන් ටීම් එක මේක. අපේ දෙවනි වරට කරන පාගමන අපි ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා හිරු දෙවනි වරටත් අපේ ආරාධනා පිළිගෙන මෙතෙන්ට පැමිණියට. ආ කවුද? මම දනුෂ්කා. දනුෂ්කා, ටීම් එක කොච්චර එකතු වුණාද? අපේ ටීම් එකේ 16ක් 20ක් අතර කට්ටිය ඉන්න ඔක්කොම අද එකතු වෙලා ඉන්නවා. ආ කවුද? මම දිනුෂා. ගොඩක් යාළුවෝ කට්ටිය එකතු වෙලා නවුරුදු කීයක යාළුවෝද? අවුරුදු 20කින් පස්සේ high school ආවේ. මොනවාද මේ ගමන වෙනින් සූදානම් කරලා තියෙන ටී-ෂර්ට් ගහලා ඇති ගොඩක් දේවල් ඇති. මොනවාද ඕගනයිසින් ටීම් එකෙන් කරේ? ඕගනයිසින් ටීම් එකෙන් අපි ටී-ෂර්ට් හැදුවා, ඒ වගේම කැප් බෑන්ඩ් ඒ වගේ වැඩ කෙරුවා. අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා මේ ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හිරු එකෙන් අපිට ඒකට සහයෝගයක් දෙයි කියලා මේ වගේම. ආ කවුද? මම දිලුෂි. අවුරුද්දෙන් අවුරුද්දට අපි ඉස්සරහට යනවා. පාසලේ දියුණුව සඳහා මොනවාද කරන්නේ? පාසලේ දියුණුව සඳහා අපි ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි මේ බිල්ඩින් එකක් හදාගන්න තමයි ලොකු අපේ උත්සාහය. ඉතින් ඒකට තමයි මේ හැමදේම කරන්නේ. මෙතන අවුරුදු කීයක යාළුවෝ ඉන්නවද? අවුරුදු 10ක. ආ කවුද? මං ඉනෝක. අද දවසේ ටාගට් එකක් ඇති. මොකද ඒ ටාගට් එක? ටාගට් එක අපි ඉතින් ස්කූලේ දියුණුව තකා යන්න තමයි අපේ එකම අරමුණ. අපි ඔක්කොම එකා වගේ වැඩ කළා. අපේ මේන් හෝල් එකේ වැඩ කටයුතු කරගෙන තමයි එකම බලාපොරොත්තු. කවුද? නිලුක. මේ බැච් එකට කොච්චර ආදරේ? ගොඩක්. මේ බැච් එකත් එක්ක අවුරුදු කීයක් ඉඳලා තියෙනවද? 13. වා කවුද? මං උෂාන්ති. කොච්චර යාළුවෝ කට්ටියක් ඉන්නවද? ඔක්කොම යාළුවෝ. වා කවුද? වජිරා. හැමෝම එකට එකතු වෙලා අද දවසේ සමරනවා. ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ? මේ වගේම මේක කරනවා අය. වා කවුද? දාශී. ටාගට් එක මොකක්ද? ටාගට් එක අපි ඔක්කොම සතුටු වෙමු ඉස්සලාම අපි ඔක්කොම එකතු වෙලා හැමදාම වගේ. එකමුතුකම. ඒ තමයි ඉතින් අපි ඔය ටී-ෂර්ට් එක හැන්දම කොච්චර අභිමානයක් තියෙනවද? ගොඩක් ලොකු අභිමානයි. ස්කෝලෙට කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. වයස කීයද? මට දැන් 47යි. ගොඩක් පරණ යාළුවෝ ඉන්නවා. අවුරුදු කීයක යාළුවෝ එකතු වෙලා ඉන්නවද? අවුරුදු 22ක යාළුවෝ ඉන්නවා එකතු. වා කවුද? ඉන්දීමා විජේසේකර. ඇත්තටම පාසලේ මුගන්නන්න ලැබෙනවා. ඒ වගේම පාසලේ තියෙන සුන්දරත්වය විඳිනවා. මොනවද හිතෙන්නේ? සතුටක් දෙනවා. ගෝලියොත් පිරිස එක්කව කරගෙන මේ ගමන යන්න ලැබීමගෙන. වා කවුද? මම සුනේත්‍රා. ටීම් එක ගැන මොකද හිතෙන්නේ? පරදක් නෑ. ඔක්කොමලම හොඳ හැකියාවක් දීලා හොඳ සහයෝගයක් ගත්තා. වා කවුද? සුමුදු. ටාගට් එක ගැන මොකද හිතෙන්නේ අද දවසේ? හරි සන්තෝසයි.
වාගේ නමත් කිව්ව? කොමුදු. වාකව්? මංජු. සිවාජිනි. මේ යාළුව කමට කොච්චර කාලද? 25 years now. සිංහල, තමිල, මුස්ලිම් හැමෝම ඉන්නවනේ. මේ යාළුව කට්ටියක එකමුතුකම ගැන මොකද හිතන්නේ? මෙයා දෙමළ, මම සිංහල. එදා ඉඳන් මේ යාළුකම එදා ඒ වගේම තිබ්බා. බැරි වෙලාවත් සිංහල කොල්ලෙක්ව බඳින්න අවස්ථාවක් ලැබුණත් කොච්චර ජීවිතේ? කොච්චර සතුටක් තියෙනවද? Very happy, I'm very happy. අපි කතා කරන් සූදානම් වෙන්නේ මේ පාසලේ විදුහල්පතිනිය සමග දිරුක්ෂි මහත්මිය ඉන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ටිකක් කාර්ය බහුල දවසක් ඊතරන්නේ ටිකක් ක්‍රියාශීලී දවසක්. මොකද්ද මේ දවස? අද දවසේ අපේ ආදිශීෂ සංගමේ පාගමන කරන්න තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි මේ පාගමන පටන් ගත්තා 2017 අවුරුද්දේ ගිය අවුරුද්දේ තමයි ප්‍රථම වතාවට පාගමන අපි ආරම්භ කළේ. දැන් මේ වතාවේ අපි දෙවෙනි වතාවටත් මේ අවුරුද්දේ පාගමන අද දවසේ සූදානම් කරලා තියෙනවා. ඉස්කෝලෙන් අඩියක් එළියට තියෙනවා මේ හැමෝමත් එක්ක. මොකද්ද බලාපොරොත්තුව? ඇත්තටම පාසලක් සංවර්ධනය වෙන්න නම්, දියුණු වෙන්න නම් අපිට ආදිශීෂ සංගමයේ සහයෝගය ඕන. ඉතින් එහෙම ඒගොල්ලන් සහයෝගය දෙන්න නම් ඒගොල්ලන්ගේ අතේ ඇත්තටම ගිණුම තරවෙන්න ඕන. ඉතින් ඒ බලාපොරොත්තුවෙන් තමයි අද දවසේ ඒගොල්ලෝ මේ පාගමන සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඒත් එක්කම කාලයක් තිස්සේ හම්බ වුණේ නැති යාළුව හම්බ වෙන්න ඒ වගේ ඒවටත් අවස්ථාව මග පාදගෙන තියෙනවා. අවුරුදු කීයක යාළුවෝ එහෙම නැත්නම් අවුරුදු කීයක දරුවෝද මෙතනට එකතු වෙන්නේ? වයස් ભેදයක් නැහැ. ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ ඉස්කෝලෙන් අවුට් වුණ අය වගේම තව අවුරුදු 10ක් 20ක් 30ක් එහාට ගිය 25ක් විතර එහාට ගිය අයත් ඇවිල්ලා ඉන්නවා මම දැක්කා. නායිකාවක් විදිහට මේ වර්ෂයේ අවසාන වෙනකොට මොකද කරන්න බලාපොරොත්තු වෙ හැමෝමත් එක්ක? හැමෝමත් එක්ක එකතු වෙලා ඉතින් පාසල අපි ඉන්න තැනින් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙ හැමෝගේ උදව්වේ. වෙසන්තර රාජපුතා මන්ත්‍රි කුමාරි බඳි දේව උපකාර දෙපා සෑදී දෙත්‍රත වෙසංගේ කාල සොඳ දුර්විශයල් බැඳි මංගල්ලේ කාර දෙපා සෑදී දෙත් අවුරුදු සතත්තු කීන මෙහෙවර කළ මෙම අවුරුදු සතත්තු කීන මෙහෙවර කළ මෙම ගත්ලා දුන් මගේ ඇගේ රූපේ බොවගේ ගත්ලා දුන් මගේ ඇගේ රූපේ බොවගේ ආල දන්ද මගේ රම් මෙවන් ආලේ බඳ මාගේ රම්මෙවන් ආලේ බඳ තනිව යන ගමනට වඩා හැමෝම එකතු වෙලා යන ගමන ඉතාමත් වටිනවා. පාසලෙන් එළියට අඩියක් තිබ්බ මේ හැමෝමත් එක්ක අද දවසේ සමුගෙන යන සූදානම්. නමුත් හෙට දවසේදී ඔබේ පාසලේදී ඔබේ වැඩබිමේදී එමත් නැත්තම් ඔබ සතුටින් ඉන්න ඕනම තැනකදී අපි මොන ගහනවා. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0777 506 605 0114 709 700 මේ දුරකතරංග දෙකම ඔබට විරුදයි. තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී මාත් ඔබත් කතා කරනවා. ඉල්ලන ඔබට සුබ දවසක්. කාටද චියේක? චියේ!